श्रद्धावंत वासनावंत पिन्नतुनी अदापी गन गानी समगीव इकट वासी किरियम गेन दें अपीट तीन लुकु गेटलुवक्न समहार लवट में इकट इन्द बै अपी विवाहु नाम समहार बेद बीन विलायंड बलनु एहमनेत्तां अपी दरु सापे दरु गतु इकट इन्ने ने रंडु एनो समहार इवागे सहोदर सहोदरन इकट इन्द बै මේක ගොඩක් ප්‍රශ්න තියෙනවා නේද අපේ දැන් පෞල් පද්ධතිය වල ප්‍රශ්න තියෙනවානේ මේකට බුදුරජාණන් වහන්සේ ලස්සන දෙයක් අපිට පෙන්ලා දෙනවා ඔබ මුලින් ඉඳන් මේ දේවල් පුරුදු කරගෙන ගියොත් මේ ගැටලු නැති වෙනවා අත්‍තරම අපේ සමාජයේ වෙලා තියෙන අපි ධර්මයේ ඈත් වෙලා ධර්මයේ තියෙන දේ පුරුදු කරන්නේ අපි නිකන් ඔහි ජීවත් වෙනවා කන බොන අඳින පළඳින ඒකට අර්බුද ඒ තුල නිකන් හට ගන්නවා හේතුව අපි අර්බුද සංසිඳවන මිනිස්සු අතර මිත්‍රශීලී භාවය ඇති වෙන මිනිස්සු අතර ආදරය ගෞරවය ඇති වෙන දේවල් අපි පුරුදු කරන්නේ නැහැ එහෙම පුරුදු ගන්න අපි දන්නේ නැහැ එක්කෝ මේක සම්බන්ධයි ධර්මයේ තියෙන සාරාණීය කරුණ කියලා ඒක එකක් තමයි මේක තමන්ට ලැබෙන දේවල් බෙදා හදාගෙන අනුභව කිරීම බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා ඒ ඉදිරියේදිත් නැති විටත් තමන්ට ලැබෙන කුඩා දෙයක් උනත් බෙදා හදාගෙන පරිහරණය කරන්න ඕන කියනවා බෙදා හදාගෙන අනුභව කරන්න ඕන කියලා කියනවා දැන් භික්ෂුන් වහන්සේලාට නම් කියනවා මහණෙනි ඔබට පාත්‍රයට හම්බෙන අඩුම තරමේ පාත්‍රයට හම්බෙන දෙයක් ඒ කියන්නේ අපි පින්ඩ පාත ගිහිල්ලා අපිට පාත්‍රයට මොන හරි හම්බුනොත් ඒක ගෙනල්ලා තනියෙන් වළඳන්න එපා ඒක ගෙනල්ලා සංඝයාට බෙදලා දෙන්න. එතන තව භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ ඒ ඇත් අතරේ සමදේ බෙදා ගන්න එක. අපි හිතමු අපිට රසවත් කෑමක් ලැබුණා. ඒ රසවත් කෑම අපි කවදාවත් තනියෙන් කන්නේ නැහැ. ඒ තනිය වළඳන්නේ නැහැ. ඒක ගෙනල්ලා අපි අනිත් අය අතර බෙදලා දෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සමගිය පිණිස, ගෞරවයේ පිණිස, මිත්‍රශීලී භාවයේ පිණිස, එකිනෙකා කෙරෙහි ප්‍රිය භාවයේ පිණිස. හේතුන ධර්මතාවයක් කියනවා. දැන් බලන්න අපි මේක ගේවල් වලද පුරුදු කරනවද කියලා අන්න පුරුදු කරනවා නම් අපිට ලොකු දෙයක් ගන්න පුළුවන්. දැන් අපි දරුවන්ට සමසේ දෙයක් බෙදලා දෙන්න ඕනේ. අපි කෑමක් ගෙනාවත් එක්කෙනෙකුට වැඩියෙන් අනික් කෙනාට අඩුවෙන් නෙමෙයි දෙන්න ඕනේ. සමසේ දෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි යමක් ගෙනාවොත් අපේ දෙමව්පියන්ට, අපේ නංගීට, අපේ මල්ලීට, අපේ අයියට ඒක ලැබෙනවද? එයාට ලැබුණද කියලා බලන්න ඕනේ. කවමදාකවත් තනියෙන් ගෙනහලා කෑමක් කන්න එපා. පිරිසක් ඉන්න ගෙදරක හේතුව ඒ ආත්මార్థකාමී සිතුවිල්ල අනිත් කෙනාටත් ඊට පස්සේ දෙනවා. එතකොට එයා ඔබට දෙයක් දෙන්නෙත් නැහැ. එතකොට ඔබ එයාට දෙයක් දෙන්නෙත් නැහැ. එතකොට එයා ඔබට පහසුකමක් දෙන්නෙත් නැහැ. ඔබ එයාට පහසුකමක් දෙන්නේ. එතකොට අපි අර පහසුකම් වලට, කෑම බීම වලට, ඉඩකඩම් වලට, දේපොළ වලට ගහ මරා ගන්න අමුතු මේ වෛරක්කාර මිනිසු ටිකක් පවුලක් ඇත හැදෙනවා. ඔබ බලන්න දැන් අපේ ගොඩක් පවුල් වල තියෙනනේ දේපොළ වලට ගහ ගන්නවා. එතකොට මේ ධනයට ගහ ගන්නවා රත්තරම් බඩුවට ගහ ගන්නවා දෙමව්පියන්ගේ වස්තුවට ගහ ගන්නවා එයි මේ සහෝදර සහෝදරි රණ්ඩු වෙන්නේ ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලා බෙදා හදාගෙන අනුභව කිරීම කියන දේ ඒගොල්ලෝ ඉගෙනගෙන නැහැ ඒක පුරුදු කරලා නැහැ පුරුදු කරලා නැති හින්දා ඒගොල්ලෝ ගාව අර මානසික දේවල් නැහැ ඒ කියන්නේ කෙනෙකුට හිතෙන්න ඕනේ මේ අපි පොඩි කාලේ ඉඳන් අපේ අයියට ලැබෙන්න ඕනේ මේක අපේ නංගිට ලැබෙන්න ඕනේ මේක මට විතරක් නෙවෙයි මගේ සහෝදර සහෝදරයන් ලැබෙන්නගෙන සිතුවිලි පහළ වෙන්න නම් අපි බෙදා හදාගෙන අනුභව කිරීම කියන පුරුදු කරලා තියෙනවා. කවදාකවත් ගෙදර කෑමක් ගෙනල්ලා ඒක ගෙදරට අනිත් අයට නොදී තනියෙන් කන්න එපා. ඒ වගේම තමයි දරුවෙක් ඉබඳු තත්ත්වයට හුරු කරන්න එපා. අපි හිතමු එයාත් එක්ක යාළුවෙක් ඉන්නවා කියලා ගොඩක් දෙමව්පියෝ කරන වැරද්දක් තමයි මේ කෑමක් ගෙනාපුවම අර යාළුවට දෙන්නේ නැහැ. එයාට දෙන්නේ නැතුව හංගගෙන කන්න කියලා ළමයින්ට දෙනවා. ඒකේ ප්‍රතිඵලයේ භයානක ප්‍රතිඵලයක් අනාගතේ උදා වෙනවා කියලා ඔබ දන්නේ නැතුව ඇති. ඒකෙන් ඒ ආත්මార్థකාමී ළමෙක් හැදෙනවා. එයා කවදාකවත් අන් අයගේ දුක තේරුම් ගන්නෑ. අනිත් අයත් එක්ක බෙදා හදාගෙන අනුභව කරන්න තේරුම් ගන්නෑ. ඒ තේරුම් ගන්න නැතුවාම එයාගේ මානසික ගුණධර්ම නැහැ. ඒ වගේම එයා බාහිර සමාජයෙන් ඒක ලබා ගන්න දන්නෙත් නැහැ. දැන් අපි කෙනෙකුට තෑගි දෙන්නේ, කෙනෙකුට උපකාර කරන්නේ. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන. දැන් අපි ගෙදරක ඉන්නකොට කවදාකවත් වෙන වෙනම කෑම හොයාගෙන කන්න එපා. වෙන වෙනම එක් අපි කෑමක් හැදුවොත් ඒක හැමෝ අතරම බෙදරන්න. හැමෝම රසවත් දේවල් වලට කැමති. ඔබ හිතන්න මෙහෙම ඔබට කවුරු හරි කෑමක් ගෙනල්ලා දෙනවා නම් ඔබට කවුරු හරි ඇඳුමක් අරන් දෙනවා අපිට මොනතරම් සතුටක්ද කියලා ඒක හිතට. සමහර අය මේක කොච්චර මේක දියුණු වෙලා නැද්ද කියලා කියන්නේ සමහරට බිරිඳට සැමියාටවත් අවශ්‍ය දේවල් අරන් දෙන්න එයාට තීරෙන්නේ ආදරේ නැතුව නෙමෙයි හිතන්නේ නැතුව නෙමෙයි එයාට එහෙම දෙයක් දීලා කෙනෙක් සතුටු කරන්න ඕනේ කියන එක තීරෙන්නේ අපිට වචනකින් මිනිස්සෙක් සතුටු කරන්න පුළුවන් කෑමක් දීලා සතුටු කරන්න පුළුවන් මේ කෑම බීම කියන දේවල්
පුංචි දේවල් වුණාට මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් දේවල්. එතකොට ඔබ කවදාකවත් ඔබ රසවත් දේවල් එළියේද කාලා එන්න එපා. ගෙදරට දෙන්න වෙයි කියලා එළියේද කාලා එන්න එපා. පුළුවන් තරම් ගෙදරටත් එනකොට ගෙනහලා දෙන්න මේ දේවල්. ඔබ කන බොන දේවල් තියෙනවනේ. එතකොට බලන්න මේගොල්ලෝ කොච්චර ආසාවෙන් මේ දේවල් කනවද. ඔබ එනකොට එනකන් සමහරට මේගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඔබ ඒ ඉන්න අයට ප්‍රියමනාප වෙනවා. ආදරණීය කෙනෙක් වෙනවා. ඔබට කැමති වෙනවා මේ මිනිස්සු. ඒ වගේම තමයි ඒගොල්ලොත් මොනවා හරි ගෙනාවාම ඔබට දෙන්න පෙළඹෙනවා. දැන් ඔබ සමහරට ගියයි මට ඒගොල්ලෝ බලන්නේ මම උපකාර කරන්න. ඒකට හේතුව ඔබේම වරදක් ඉතන තියෙනවා. හේතුව තමයි ඔබේ අයට අනුකම්පා කරන්නේ නැහැ. බෙදා හදාගෙන අනුභව කරන්නේ නැහැ. යමක් ගෙනාවත් ඒගොල්ලන්ට අවස්ථාවල සම්පූර්ණ කරලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගැන හිතන්නේ නැහැ. අන්න එතකොට ඒගොල්ලොත් ඔබ ගැන හිතන්නේ නැහැ. එතකොට බලන්න දැන් බාහිර සමාජයෙන් අපි උපකාර ලබා ගන්න නම් අපි බාහිර සමාජයට උපකාර කරන්න ඕනේ. අපි දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් උපකාර ලබන්න නම් අපි ඒගොල්ලන්ට මනසට දැනෙන හිතට දැනෙන උපකාර ලබා දෙන්න ඕනේ. අන්නේ ආත්මార్థකාමී නැති කරගත්තාම අපිට ලෝකෙින් උපකාර ලබන්නත් පුළුවන්. අපි නිසා ලෝකේ සැනසීමටපත් වෙනවා. එතකොට මෙන්න මේ සැනසීම කියන එක ලබා ගන්න නම් අපි බෙදා හදාගෙන අනුභව කරන්න ඕනේ. බෙදා හදාගෙන පහසුකම් ලබන්න ඕනේ. මටමයි ඔක්කොම ලැබෙන්න ඕනේ. මේක මම කාපුවාම ඇති. මේක මට තිබුණාම ඇති. අනිත් අයට ඕනේ නැහැ කියලා හැඟීම් ඇති කරගන්න එපා. ඒකෙන් පළවෙනි හානිය සිද්ධ වෙන්නේ ඒ බාහිර පාර්ශවයට නෙමෙයි ඔබට. ඒ වගේම තමයි බාහිර පාර්ශවයක් ඔබට කවදාවත් උදව් කරන්නේ නැති වෙනවා. හේතුව තමයි ඊගා හැම වෙලෙම කියන්නේ ඒගොල්ලෝ අපිට බලන්නේ නැහනේ. ඒගොල්ලෝ අපි ගැන හිතුවේ නැහනේ. ඒගොල්ලෝට තියෙන කාලේ ඒගොල්ලෝ එහෙමනේ ජීවත් වුනේ. ඒ අපි මොකටද ඒගොල්ලන්ට උදව් කරන්න යන්නේ කියන සිතුවිලි අනිත් අය තුළ ඇති කරනවා. අපි බෙදා හදාගෙන අනුභව නොකිරීමෙන් බෙදා හදාගෙන පරිහරණය නොකිරීමෙන්. එතකොට බලන්න මේක බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙන ප්‍රියමනාප භාවය. ඒ කියන්නේ අපිව කෙනෙකුට අපි දැකීමෙන් අපේ කතා බහ අපේ හැසිරීම එයට ප්‍රිය භාවයටපත් වෙනවා. ඒ වගේ මේ ප්‍රිය භාවයේ නැති වෙන්න හේතුව තමයි අපි හැම වෙලෙම අපේ පහසුකම් අපි විතරක් භුක්ති විඳින්න බලනවා. දැන් සමහර ගෙවල් වලට විවාහ වෙලා ගියපුවාම කරන වරදක් තමයි ඒ අලුත ගිය කෙනා තනියෙන් කැම බීම හදාගෙන යා කනවා. එහෙ නැත්නම් එයාටයි මහත්යට කැම බීම හදා ගන්නවා. අර ගෙදර තව සමාජිකයෝ ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හිත දිනා ගන්න නෙමෙයි වැඩ කරන්නේ. ඒක සමහර නොදෙනුවත්කමින් වෙන්න පුළුවන්. නමුත් අර අනිත් අයගේ හිත රිදෙනවා ටික ටික. ඇයි හිත රිදෙන්නේ? ඒගොල්ලෝ කියනවා අපිට දෙන්න එතු ඒගොල්ලෝ කනවා. දැන් කෑම කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ට කඩෙන් ගෙනල්ලා ඕන එක කන්න පුළුවන්. නමුත් අර නොදෙන එක තනියෙන් කන එක ඒක ප්‍රශ්නයක් වෙනවා අරගොල්ලන්ගේ හිතවලට. එතකොට ඒගොල්ලන්ගේ හිතේ අමනාප ටික ටික වැඩිලා ඒක විවාහ අරුබෝධයක් පවුල් අරුබෝධයක් කරා යනවා. ඒ නිසා අපි හැම වෙලෙම බෙදන්න. ඔබට කෙනෙක් දෙන්නේ නැත්නම් අපි හිතමු ඔබේම පවුල කෙනෙක් ඒගොල්ලෝ වෙනම කනව බොනවා. වෙනම අඳින් පළඳිනවා කියලා. නමුත් ඔබ ඒගොල්ලෝ වෙනම කන්නේ බොන්නේ වෙනම අඳින්නේ පළඳින්න නිසා අපිත් ඒගොල්ලන්ට දෙන්න ඕනේ නැහැ කියන දැනට එන්න එපා. ඔබ ඒගොල්ලන්ට දෙන්න. ඔබ මොනවා හරි ගෙනාවත් අපි හිතමු අපේ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ ඉන්නවා කියලා. අපේ දරුවටත් මොනවා හරි ගෙනාවත් ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඒ අයටත් දෙන්න ඒක. ඒතර කාලයක් කෙනෙකුට ඔබට තීරී ඒ අය ඔබට කැමති. ඔබෙත් ඒ අය කිරී තියෙන නපුරු සිතුවිලි නැති වෙලා යනවා. දෙගොල්ලන්ගේම සිතුවිලි එක හා සමාන වෙනවා. දෙගොල්ලන්ට මෙකිනෙකා ඕන වෙනවා. දෙගොල්ලන්ට ප්‍රියමනාපනවා. දෙගොල්ලෝ ගාව තියෙන අරියාදු අමනාපකම් නැති වෙලා යනවා. ඇයි ඒ? අපි බෙදා හදාගෙන අනුභව කරනවා. බෙදා හදාගෙන පරිහරණය කරනවා. රසවත් දේවල් ගිනාපුවම අපි බෙදලා දෙනවා. එතකොට ඒගොල්ලන්ගේ විශේෂ දේවලට අපි රසවත් දේවල් පිළියෙල කරලා දෙනවා. අපේ ගෙදර කෑමක් හදපුවම අල්ලපු ගෙදරට දෙනවා. මේ දේවල් අපි ගාව තිබුණු දේවල්. ඒවා අපි නැති කරගෙනයි දැන් අපි මේ දුක් විඳින්නේ. මේ සමහර තැන්වල සමහර වයසක දෙමව්පියෝ අපිට කියලා තියෙනවා ඒගොල්ලන්ගේ තරුණ දරුවෝ කෑම බීම වලට එක එක තැන්වලට යනවා. ඒ කියන්නේ ආපන ශාලාවලට ගිහිල්ලා ඒ වගේ කාලා හොඳට ගෙදරෙනවා. ඒ දෙමව්පියෝ ගැන හිතන්නේ මම ගොඩක් අයට කියලා තියෙනවා ඔයා එකපාරක් ඔයාගේ දෙමව්පියෝ දෙන්න එකගෙන ගිහින් තියනොද හොඳ කෑම බීම ගන්න තැනකට ගිහිල්ලා කියනවා. සමහරට ඒගොල්ලෝ දොස්තරවරු ඉංජිනේරවරු ලොකු සල්ලි තියෙන මිනිස්සු. හැබැයි ඒගොල්ලෝ ඒක දන්නේ ඒගොල්ලෝ කරලා නැහැ ඒක. හැබැයි ඒගොල්ලෝ බිරිඳ එක දරුවෝ එක ඒවට යනවා. මං කිය ඔයගොල්ලන්ගේ මහලු දෙමව්පියෝ එක්කන් ගිහින් බලන්න කොච්චර ඒගොල්ලෝ සතුටු වෙනවද කියලා. හොඳ කෑම වේලක් දීලා බලන්න ඒගොල්ලන්ට ගිහිල්ලා. ඔයගොල්ලෝ විඳින පහසුකම් ඒගොල්ලන්ට දීලා බලන්න. ඇයි ඒගොල්ලෝ තනි කරලා තියෙන්නේ? මිනිස්සු මනසින් හැම තමන් උදෙසා යම්කිසි කෙනෙක් කැප වෙනට හරි කැමති. ඔබේ බිරිඳ උදෙසා, ඔබේ සැමියා උදෙසා, ඔබේ දරුවන් උදෙසා ඔබේ කැපකිරීමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කැපකිරීම ඔවුන්ගේ හදවතට දැනෙනවා මේ වගේ පොඩි පොඩි දේවල් වලින්.
දැන් ඔබ වැඩට ගිහින් එනවා නම් ඔබේ බිරිඳ වෙනුවෙන් හරි දරුවෝ වෙනුවෙන් හරි කෑමක් හරි මොනවා හරි ගේනවා නම් බලන්න මේගොල්ලෝ මග බලන් ඉන්නේ නැද්ද කියලා ඔබව ප්‍රිය දසුණක් මේගොල්ලන්ට ඒ වගේම තමයි ඔබ යම්කිසි ඔබේ සහෝදර සහෝදර අපි හිතමු ඔබේ නංගි වෙනුවෙන් ඔබ යමක් ගේනවා කියලා ඔබේ නංගි වෙනුවෙන් ඔබ කෑමක් පිළියෙල කරලා දෙනවා කියලා ඔබේ සහෝදරයා වෙනුවෙන් ඔබ කෑමක් සකස් කරලා දෙනවා කියලා බණ්ඩ ඒ අතරේ ඔබ ගැන ඇතින මානුෂීය බැඳීම් ගැන හිතන්න පොඩ්ඩක් ඒගොල්ලන්ට හිතෙනවා මෙයා මං ගැන හිතනවනේ කියලා එතකොට එයා ඔබ ගැන හිතන්නේ නැති කෙනෙක් නම් එයා පස්සේ කාලේ ඔබ ගැන හිතන්න පුරුදු වෙනවා බණ්ඩ මේ වගේ සහෝදරකම් ඇති වෙනවා ප්‍රේමයේ සෙනෙහස ගෞරවයේ එකිනෙකා කෙරෙහි විශ්වාසයේ බලවත් වෙන දේවල් එතකොට මේවා නැති කරගත්තාම විශ්වාසයේ ගෞරවය නැති වෙනවා මට මතකයි එක තරුණ ළමෙක් ඇවිල්ලා එයා ගොඩක් කල් හොඳ රස්සාවක් කරන කෙනෙක්. එයාට ඉන්න එක නංගි කෙනෙක්. එතකොට එයා සල්ලි ගැන, දියුණුවීම් ගැන කතා කරනවා. එතකොට නමුත් මං එහේ ඔයගොල්ලෝ පෞලි කොහොමද කියලා. පෞලි ඉච්චර ලොකු සමගියක් නැහැ. ඉතින් නංගිත් එක්ක වැඩි එයා කතා කරන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලන් පාඩු ඉන්න, මෙයා මෙයාගේ පාඩු ඉන්න. මං එහේ ඔයා කවදාකවත් ඔයාගේ පඩියෙන් ඔයාගේ නංගිට ඇඳුමක් කරන් දීලා තියෙනවද කියලා. මං එහේ ඔයාට එනකොට එයාට කෑම ටිකක්, චොකලට් එකක්, පළතුරු ගෙඩියක් ගෙනත් දීලා තියෙනවද කියලා. එහෙම නැත්නම් එයාට ඕන සෙන්ට් බෝතලයක් එයාට ඕන සුවඳ විලුන් ජාතියක් ගෙනත් දීලා තියෙනවා කියලා. හිටස් කිව්වා මං එහෙම කවදාක් කරලා නැහැ කියලා. හැබැයි මං එයාට පොත් අරන් දෙනවා කීගෙන ගන්න. මං කිව්වා පොත් අරන් දෙන එක හරි. ඒක වගේ වගකීමක්. හැබැයි හදවතට දැනෙන්නේ ඒක නෙවෙන්න පුළුවන්. කෙනෙක් ආස කරන දෙයක් තියෙනවා. කෙනෙක් ඇලුම් කරන දෙයක් තියෙනවා. ඒ වගේ සහෝදරියක් සහෝදරෙක් ඇලුම් කරන දෙයක් තියෙනවා. ඒක තේරුම් අරන් ඒ අවස්ථාවේ ඔබට සම්පූර්ණ කරන්න හැකියාවක් තියෙනවා නම් ඒක නොකර ඉන්න එපා. ඒක කරලා බලන්න ඒ අනිත් පාර්ශවයේ කොයිතරම් මානසික වශයෙන් කාරුණික සංවේදී මිනිසෙක් වෙනවද කියලා. ඊට පස්සේ ඒ ළමයා මට මතකයි පස්සේ කාලේ ඇවිල්ලා කිව්වා සවන්නස මම මේ කියපු විදිහට කරා මම නංගිට කෑම බීම අරන් දීලා එයාව ගමන් බිම එකන් ගිහිල්ලා එයාට ආස ඇඳුමක් අරන් දීලා එයා මට දැන් ඉස්සර වගේ නෙමෙයි යා. එයා මං ඉන්නේ කොහෙද කියලා කෝල් කරනවා මට අසනීපයක් වුණාම බලනවා මට කරදරයක් වෙයි කියලා එයා බය වෙනවා මගේ ඇඳුම් ටික හොදලා දෙන ඉස්සර වගේ අපි රණ්ඩු වෙන්නේ නැහැ. දැන් අපි ගොඩක් ආදරෙන් සමගියෙන් ඉන්නවා කියලා දැන් කියනවා දැන් මට ගෙදර ඉන්න එක හරි සතුටක් කියලා. මට ඒ ගෙදර ලැබෙන ආදරයේ සෙනෙහස පුදුම මම මානසික පෘත්තියක් ඉඳිනවා කියලා. එහෙනම් කලින් ඒ පෘත්තියමත් භාවයේ තිබුණද ඒ කිනාට? කලින් තිබුණේ නැහැ. කලින් ඒ මානසික පෘත්තිමත් භාවයේ නොතිබුණේයි අපි බෙදා හදාගෙන අනුභව කරන්නේ. බෙදා හදාගෙන පරිහරණය කරන්නේ. අපි වෙනුවෙන් යමක් ලැබුණා මේක අන් අය අතර බෙදා දෙන්නේ ත්‍යාගශීලී නැහැ. ඒ නිසා අපිට සතුටකුත් නැහැ. පවුලේ සතුටකුත් නැහැ. අසල්වැසියන්ට සතුටකුත් නැහැ. එහෙනම් බලන්න දැන් අපි මානුෂීය බැඳීම් කියන දේවල් මේවා මේ ගුණධර්ම ඇති කර ගැනීමෙන් ඇති වෙන දේවල්. ඒව තුල තමයි සතුට කියන එක තියෙන්නේ. සමගිය නැති වෙනවා නම් එකිනෙකා කෙරේ ගෞරවය නැති වෙනවා දකින්න අප්‍රියයි නම් එතන සතුට කියන දේ රඳාපවතින්නේ නැහැ. සතුට කියන එක රඳාපවතින්න ගෞරවය තියෙන්න ඕන, ප්‍රියමනාප බව තියෙන්න ඕන, ඒක දකින්න කැමති වෙන්න ඕන, ත්‍යාගශීලී භාවය තියෙන්න ඕන. මේ දේවල් එක තමයි අර සතුට කියන එක රැඳෙන්නේ. එහෙනම් බලන්න අපි සතුට හොයනවා. සතුටට ඕන දේවල් අපි කරන්නේ නැහැ. අපි සමගිය හොයනවා. අපි පවුලේ සමගිය බලාපොරොත්තු වෙනවා. හැබැයි සමගියට අවශ්‍ය දේවල් අපි කරන්නේ නැහැ. දැන් බලන්න අපි ලොකු පවුලක් නම් අපිට පුළුවන් සතියකට එක දවසක් මොන හරි හොඳ කෑමක් හදලා හැමෝම අතර ඒක සමසේ බෙදලා දෙන්න. පවුලේ තියෙන ආරවුල් නැති වෙලා යනවා. අමනාපකම් නැති වෙලා යනවා. අපිට පුළුවන් හොඳ භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලා ආච්චි සීයා මල්ලි නංගි ඔක්කොම එකතු කරලා ඒක රස විඳින්න. අපි තියෙන හිතේ තියෙන අර මේ නුරුස්නාගති ඔක්කොම නැති වෙලා යනවා. ඒක හරිම ආශ්චර්යමත් දෙයක්. ඒකයි මම කියන්නේ කෑම කියලා කියන්නේ පංචකාමේ තියෙන දෙයක්. නමුත් මේ කෑම බීම බෙදා හදා ගැනීමෙන් ලොකු වෙනසක් හිතවල මනසේ කරන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි දාහණය තියෙන්නේ, ත්‍යාගය තියෙන්නේ, පරිත්‍යාගය තියලා කියන්නේ. එතකොට ආත්මාර්ථකාමී නොවි අන් අය වෙනුවෙන් ප්‍රදානය කිරීම තියෙනවා. එතන පින තියෙනවා. එතන මනසේ දියුණුව තියෙනවා, සමගිය තියෙනවා, සාමදානය තියෙනවා, සතුට තියෙනවා. ඇයි අපි මේ ධර්මයේ මේ පුංචි ධර්මයේ පුරුදු කරන්නේ නැත්තේ? අප තාමත් ඒකට ප්‍රමාද වෙලා නැහැ කියලා මම හිතනවා. ඔබ ප්‍රමාද වෙන්න එපා. ඒක දැම්ම පුරුදු කරන්න. ඔබ පුරුදු කරලා ඒකේ වෙනස අත්දකින්න. ගෙදර රණ්ඩුවක් වුණොත්, අමනාපයක් වුණොත් ඔබ මේ කෑම බීම වලින් ඒක වහගන්න පුළුවන් ඔබට. ඔබ කෑම බීම වල කලාව දන්නවා නම් ගොඩක් අයට මෙහෙම ගැටලුවක් තියෙනවා. ගොඩක් අයට කෑම හදන්න බෑ.
ගොඩක් අයට කෑම හදන්න බෑ. ආහාර පාන රසවත් විදිහට පිළියෙල කරන්න බෑ. ඒගොල්ලෝ පිළියෙල කරන්න උනන්දු වෙන්නේ නැහැ. සමහර තරුණ කාලේ ඒවා ඉගෙන ගන්න ඌමනාවක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවද මේ ආහාර පිළියෙල කිරීම, ආහාර සකස් කිරීම, ආහාර රස ගැනීම කියන දේ පෞලක ගොඩාක් සමගිය ආදරයේ සෙනෙහස අවස්ථා ප්‍රියමනාප භාවය ඇති කරන්න හේතුවක් වෙනවා. මට මතකයි එක මිනිසෙක් හිටියා. ඒ මිනිහගේ නෝනා ගෙදර තරහ වෙලා ගිහිල්ලා. හැබැයි මෙයා එක දවසක්වත් ප්‍රමාද වෙන්නේ නැතුව තරහ වෙලා ගිහින් නෝනාව ගිහින් සමාවරන් එක්කන් එනවා. ඒකට හේතුව මොකක්ද දන්නවද? ඒකට හේතුව තමයි ඒ නෝනාගේ කෑම හරීම රසවත්. ඒ කෑම, ඒ රසවත් කෑම කාපු මේ මහත්තයාට කඩේ කෑම ගිහින් කන්න බෑ. ඒ නිසා එයා නෝනා හොයාගෙන යනවමයි. ඒ දෙන්න ඒ නිසාම සමගියුත් ඉන්නවා. ඒගොල්ලෝ අතර ඒ බලන්න ඒ ආහාරයේ රසවත් භාවය, ආහාරයේ බෙදා හදාගෙන අනුභව කිරීම කියන දේ ඒගොල්ලන්ගේ විවාහ ජීවිතේ ඒගොල්ලන්ට එකිනෙකා අවශ්‍යතාවයක් බවට පත් කරලා තියෙනවා. එතකොට මේ පුංචි දෙයක්, මේක සංකීර්ණ මේ විවාහ මහා විවාහ මේ ගැන පොත් ලියන්න ඕන දේවල් නෙමෙයි. පුංචි දේවල්, පුංචි බීමක්, පුංචි කෑමක් ලොකු වෙනසක් කරනවා ජීවිතේ. පුංචි කෑමක්, පුංචි පහසුකමක් බෙදා හදා ගැනීම ලොකු වෙනසක් කරනවා. ඇඳුමක් බෙදා හදාගෙන ලොකු වෙනසක් කරන. දැන් සහෝදර සහෝදර සමහරට ඇඳුම් මාරු කරන් අඳින වෙලාවල් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට නැතිබරිකම නිසා වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා මානසික දෙයක් එතන ඇති කරන. ආත්මార్థකාමී නෑ අපි. මගේ දේවල් ගන්න එපා කියලා අපි රණ්ඩු වෙන්නේ නෑ. අපි කැමැත්තෙන් ඒක දෙනවා කෙනෙකුට. අපිට ලෝභයක් නෑ. අපි පරිත්‍යාග කරනවා. එකිනෙකා අතර ගෞරවයක් ඇති වෙනවා. අනිත් කෙනාටත් අපි ගැන හිතෙනවා. එයා වෙනුවෙනුත් මම මොනව හරි දෙන්න ඕනේ. බලන්න අපි කෙනෙකුට තෑග්ගක් දුන්නාම එයා හැම අර ලැබපු කෙනා හිතන එකක් තමයි මමත් දෙන්න ඕනේ කියලා. ඒතර අපි නොදෙන තාක් එයාට හිතෙනවද ඒක? හිතෙන්නේ නැහැ. ගොඩාක් වයසක දෙමාපියෝ දුක් වෙනවා. ඒගොල්ලන්ගේ දරුවෝ ඒගොල්ලන්ට නොදී කෑම ಜಾති කනවා කියලා. හංගගෙන කනවා කියලා. ඒගොල්ලන් පුංචි දරුවන්ට ගෙනහලා දීලා හංගගෙන කන්න කියලා පුරුදු කරනවා කියලා. බලන්න ඒ දෙමව්පියෝ තුළ දුද්දොමනස් ඇති කිරීමට අපේ වැරදි ක්‍රියාකලපේ හේතු වෙලා නැද්ද කියලා. වෙරළු ගෙඩියක් වුණත් හත් කඩකට හරි කපලා බෙදාගෙන කන්න. ඒ බෙදාගෙන කෑමේ රසවත් භාවය ඒ වෙරළු ගෙඩියේ තියෙන මිහිර තනියෙන් කනවට වඩා දහස් ගුණයකින් වැඩි කියලා මතක තියාගන්න. ඒ ඇති වෙන සතුට, ඒ ඇති වෙන සාමයේ, ඒ ඇති වෙන සමගිය ඔබට කිසි දෙයකින් ලබන්න බෑ. හැබැයි වෙරළු ගෙඩිය වුණත් හතරට කපලා ඒක ලබන්න පුළුවන්. ඔබ ගාව එක ගෙඩියයි නම් තියෙන්නේ. ඒක හතරට හත් දෙනෙක් ඉන්නවනම් හතරම කපලා දෙන්න. කවදාකවත් තනියෙන් කන්න එපා. ඒක තමයි ශ්‍රේෂ්ඨ වූ ධර්මයක්. ඒ ධර්මය පුරුදු කරලා බලන්න ඔබට ජීවිතේ අත්දකින්න පුළුවන් මේ මම කියන දේ. දැන් ගොඩක් අය මෙහෙම දෙයක් කියපුවම ඕක කරලා හරියන්නේ නැහැ. අර කරලා බලන්න ඕනේ. කරලා බලන්නේ නැතුව නිකන් ඒකට අටුවා ටීකා ටිප්පනි සපයන්න එපා. ඒක බුද්ධිමත් මිනිසුන්ගේ ලක්ෂණයක් නෙමෙයි. බුද්ධිමත් මිනිසා හැම වෙලෙම ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු කරලා ඒක අත් නොහැර පුරුදු කරලා ප්‍රතිඵල ලබන කෙනෙක්. ඉතින් ඒ නිසා ධර්මය කියන්නේ ප්‍රායෝගික දෙයක්, පුරුදු කරන්න පුළුවන් දෙයක්, ඔබ සැනසීමෙන් තබන්න පුළුවන් විශිෂ්ට වූ මඟ පෙන්වීමක්. ඒ විශිෂ්ට වූ මඟ පෙන්වීම ලබා දෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අපිට ඒක ගැන දේවතාවක් හිතන්න දෙයක් නැහැ. අපිට තියෙන පුරුදු කරන්න විතරයි. ඉතින් මේ පින්නතුන් කල්පනා කරන්න අපිටත් මේ උතුම් ධර්මයේ පුරුදු කරගෙන අපි පෞල්වල සමගිය සතුට සාමදාන ඇති කර ගැනීමට වාසනාව උදා වේවා කියලා අපි සෙත් පතනවා. හැම දිනාටම තිරුවන් සරණයි.